අසන්තද මෙල් කියන්නේ පසුගිය කාලේ වැඩිපුර බැනුම් අහපු කෙනෙක්. කණ්ඩායම් පරාද වෙද්දි අසන්ත බැනුම් අහනවා නම් ජයග්‍රහණය කරද්දී ප්‍රශංසා අහන්නත් අසන්තලට අවස්ථාවක් තියෙන්න ඕන. බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය පස්සේ අසන්ත එක්ක ඩෙලි නිවුස් දීපු සාකච්ඡාවේදී තරගාවලිය ගැන වගේම ඉදිරි සැලසුම් ගැනත් අසන්ත කියලා තිබුණා. ජයග්‍රහණය නම් මම බලාපොරොත්තුෙන් හිටියේ. මොකද කණ්ඩායම් දෙකේ එක එක ක්‍රීඩකයෝ අරගෙන බැලුවමත් අපි ඉස්සරහින් හිටියා. ඒ නිසා ජයග්‍රහණය පුදුමයක් නෙවෙයි. හැබැයි මේ තරම් ලොකු ජයග්‍රහණයක් ලබාගත් එක ගැන නම් පුදුමයි. මම හිතුවා තියුණු තරග තියයි කියලා. මට පේන විදිහට ලෝකුස්ලාන් තරගාවලියටත් වඩා අපේ අයගේ එකතුවක් තියෙනවා. ඒක තමයි වෙන්න ඕන. අනිත් එක ධනාත්මකව ක්‍රිකට් ගහන එකත් ගොඩක් වැදගත් දෙයක්. දිමුත් හොඳ නායකයෙක් කියන දේ දැනටමත් දකින්න පුළුවන් කියලා තමයි අසන්ත කියන්නේ. දිමුත් ලැබුණු අවස්ථාවෙන් වැඩපෙන්නලා තියෙනවා. කණ්ඩායම එකතු කරගන්න එක ලොකු ජයග්‍රහණයක්. අවිෂ්ක කුසල් පෙරලා දෙන්න ඉන්න එක දිමුත්ට ලොකු පහසුවක්. මොකද ඒ දෙන්න ප්‍රහාරාත්මක ප්‍රතිකරු නිසා දිමුත්ට පීඩනය අඩුයි. පන්දේවන්න වෙනස් කරන විදිය, හැම ක්‍රීඩකයන්ගෙම සහාය ගන්න විදිය නායකයෙක් විදියට ගොඩක් හොඳ දෙයක්. බංග්ලාදේශ තරගාවලියේ මුල් පන්දුවාර කිහිපයක කඩලු අඩුවෙන් දීලා සෙල්ලම් කරපු එක හොඳ ප්‍රවණතාවයක් කියලා අසන්ත කියන්නේ. පළවෙනි පන්දුවාර 30 කඩලු 3කට වඩා නොදී ඉන්න පුළුවන් නම් ඉතිරි පන්දුවාර 20 තරගයේ වෙනස් කරන විදිහේ ලකුණු ගානකට යන්න පුළුවන්. බංග්ලාදේශ තරගාවලියේ අපි ඒ තත්ත්වය දැක්කා. ඒ නිසා තමයි අපි සාර්ථක වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ක්‍රීඩකයෝ 6 දෙනා ප්‍රතිකරු විදිහට ස්ථාවර වෙමින් ඉන්නවා කියලා තමයි අසන්ත කියන්නේ. ප්‍රතිකරු 5 දෙනෙක්වත් ලකුණු අතර ඉන්නවා නම් තරග වෙනස් කරන්න පුළුවන්. දසුන් වගේ කෙනෙක් කණ්ඩායමේ තියාගන්න පුළුවන් කියලා තේරීම් කමිටු සභාපති කියන්නේ. පළවෙනි ප්‍රතිකරුව 5 දෙනා ලකුණු අතර ඉන්නවා කියන විශ්වාසය තියෙනවා නම් අපිට පුළුවන් දසුන් අංක 6 ක්‍රීඩකයා විදිහට කණ්ඩායමේ සෙල්ලම් කරවන්න. එහෙම වුණොත් දසුන් එක්ක තවත් පන්දුවවන්නු 5ක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ප්‍රතිකරුව අතේ තමයි වැඩේ තියෙන්නේ. ප්‍රතිකරුව ලකුණු අතරේ නැති වුණොත් අපිට 6වෙනි ප්‍රතිකරුව ගැන හිතන්න වෙනවා. එහෙම වුණාම ඉතින් පන්දුවවන්නු 5ක් ප්‍රතිකරුව 6ක් එක්ක සෙල්ලම් කරන්න වෙන්නේ. එතකොට කණ්ඩායම ඒ තරම් සමබර නැහැ. පන්දුවවන්න පුළුවන් දිමුත්, කුසල්, ඇන්ජලෝ, තිරිමාන් වගේ ක්‍රීඩකයන්ගෙන් පන්දුවාර කිහිපයක් අවශ්‍ය වෙලාවට දාගන්න හදන්න ඕන කියපු අසන්ත දසුන්ගේ පන්දුවීම ගැන කියන්නේ මෙහෙම කතාවක්. අපි ප්‍රතිකරු බංග්ලාදේශය එක්ක හොඳට සෙල්ලම් කළා. දසුන්ට ලැබුණු අවස්ථාවෙන් වැඩපෙන්නුවා. එයා වෙනස් විදිහක ප්‍රතිකරුවෙක්. අඩු පන්දු ගානකින් වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන දෙන්න පුළුවන්. ඒ වගේම දසුන්ගෙන් පන්දුවාර 5ක් 6ක් දාගන්න පුළුවන් වෙනවා නම් කණ්ඩායමට ලොකු වාසියක්. එයා කණ්ඩායමට ආවම කණ්ඩායමට අමතර ශක්තියක් කියන දේ හොඳට පේනවා. අසන්ත කියන්නේ ඉදිරි කාලේ කණ්ඩායමේ ලොකු වෙනස්කම් කරන්නේ නැතුව ක්‍රීඩකයෝ 25කගෙන් වගේ 2023 ලෝකුස්ලානේ වෙනකම් යන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් කියලා. අපි නිතර නිතර ලොකු වෙනස්කම් කරන්න හොඳ නැහැ. ක්‍රීඩකයෝ 25ක් වගේ සංචිතයක් එක්ක හැම වෙලාවකම යන්න ඕන. එයාලා ජාතික කණ්ඩායම මේ කණ්ඩායමේ තරඟ වලට දාලා හොඳ සූදානමක තියෙන එක තමයි වෙන්න ඕන දේ. එළියේ තියෙන තරඟයත් ගොඩක් හොඳ දෙයක්. කණ්ඩායමට එන්න නම් ඒ තරඟේ තියෙන්න ඕනමයි. මේ තේරීම් කමිටු සභාපතිගේ අදහස්. මේ අදහස් ගැන ඔයාගේ අදහසුත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.